බෞද්ධයන් වශයෙන් විතර සැලකෙන භාවනා කර්මස්ථාන සතරක් තියෙනවා. සතර බඹ විහරණේ කියලා. සීල බඹ විහරණේ කියලා සමහර විට කියනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං නිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුමිත්තාසහගතේන චේතසා ඒකං දිසං පරිත්‍වා විහරති තථානුත්ථයං තථා තතියං තථා චතුත්ථින් විතුබ්බ මදෝතිරියං සම්බුදු සම්බත්තකාය සම්භාවන්තං ලෝකං නිත්තාසහගතේන චේතසා විපුලේන මහංගතේන අප්‍රමාණේන පරිත්‍වා විහරති ශ්‍රද්ධාවන්ත පින්වතුනි ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ සරුවක්ම රාජෝත්තමයන් වහන්සේ විසින් මේ සිය ගණන් සූත්‍ර දේශනාවන් හිදී දේශනා ප්‍රතිවාදාරණ ලද අතිශ්‍රේෂ්ඨ කර්මස්ථාන භාවනාවක් දැක්වෙන සූත්‍ර පාඨයේදී දින රතු වූ දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නිය දුනි. ධර්මදේශනාව සඳහා මේ සූත්‍ර පාඨයේ ඉදිරිපත් කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ භාවනා කර්මස්ථාන සතරක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමයි. බෞද්ධයන් වශයෙන් විතර සැලකෙන භාවනා කර්මස්ථාන සතරක් තියෙනවා. සතර බඹ විහරණේ කියලා. සීල බඹ විහරණේ කියලා සමහර විට කියනවා. මේ සීල බඹ විහරණයේ සතර බඹ විහරණයේ ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් අංග සම්පූර්ණව භාවිත බහුලීකృత කළ වෙන ශාස්ත්‍රවරයෙක් ලෝකදා කියන්නේ. හේතුව ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර පිළියමටද මුල් වූයේ මේ සීල බඹ විහරණයයි. අපි කවුරුත් කියනවානේ අතටපත් නිවන් සැප අසරණව සසර සරිසරණ සතුන්හට මහත් කරුණාවෙන් අතහැර දමා අති දීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදුනා කියල එතන සඳහන් වනාන මහා කරුණාවක් ගැන. ඒ මහා කරුණාව අයිති වෙන්නේ සූදම්ම විමරණයටයි. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ශ්‍රේෂ්ඨ ගුණාංග හතරටයි සූගම විහරණය සතර බ්‍රහ්ම විහරණය කියලා හඳුන්වන්නේ. මෙය අභිධර්ම පිටකයේ අප්‍රමඤ්ඤා නමින්ද හඳුන්වනවා. අප්‍රමඤ්ඤා අප්‍රමාණ කියන තේරුම ප්‍රමාණයක් නැතුව අනන්ත සත්‍යයන් වෙත පවත්වන ලබන බැවින් මේ හතරට කියන අප්‍රමාණ්‍ය කියලා. ඒ මේ අප්‍රමාණ්‍ය සංඛ්‍යාත සූගම විහරණයේ බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල දිවි පැරිදි දෙවි මිනිස් හැම සක්නට අත්‍යවශ්‍යයි. අපි බොහෝසයේ ලෝක ධාතුෙහි මහා බ්‍රහ්මයා සම්බන්ධ සාකච්ඡා කරන අවස්ථාවල ඒ මහා බ්‍රහ්ම රාජයා සම්බන්ධ ගුණංග හතරක් ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බඹලෝ උපන්න බ්‍රහ්ම රාජයෙකු මේ ලෝක ධාතු වෙත ගුණාංග හතරක් නිදෙනවා. ඒ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. දරුවන් සකස් කරන අදල දෙමව්පියන්ගේ సంతානවලද මේ ගුණාංග හතර භාවනා වශයෙන් නෙවෙයි ස්වභාවයෙන් පිළිපදිනවා. ඒක මේ මිනිස්යාංග පමණක් නෙවෙයි ශූකාවන්ගේ පක්ෂීන්ගේ පවා පිළිපදින ගුණයක්.
ඒ කියන්නේ තමන්ගේ දරුවන් කෙරෙහි දෙමෝපියන් දක්වන්නේ අසීමිත මෛත්‍රියක්, අසීමිත කරුණාවක්, අසීමිත මුදිතාවක්, අසීමිත උපේක්ෂාවක්. ඔය ස්වභාවයෙන් දෙමෝපියන්ගේ සිත්වල පිහිටෙනවා. නමුත් මේක ධ්‍යාන බවට මාර්ගඵල නිවන් සඳහා උපනිෂද වෙන බවට පත්වර ගැනීම සම්බන්ධව උපදෙස් ඇත්තේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවල පමණයි. වෙන මොනම දේශකයන් වහන්සේ නමක්වත් ශාස්ත්‍රීය වහන්සේ නමක්වත් මේ මට්ටමට මේ බ්‍රහ්මජීර්ම සතර දේශනා කරන්නේ. එනිසා මේ බ්‍රහ්මජීර්ම සතර සම්බන්ධ බෞද්ධයන් වශයෙන් වඩා දැනුවත් සිටීම අවශ්‍ය වෙනවා. හේතුව අද මේ අපි ගත කරන කාල පරිච්ඡේදයේ තියෙනවා හොඳ නම ශාස්ත්‍ර අන්තක්කල්පය කියලා. ඒ කියන්නේ පාසක බුද්ධ ශාසනයේ පිරිහි දසවර්ෂයකටක් වී සත්ව විනාශයක් සිදු වී තුන් අනතුරුව නැවත ලෝකවාසී මිනිසයන් කුසල් පිළිවෙල නිසා අවුරුදු අසංඛේය දක්වා පරමාස වැඩුණා. දැන් නැවත බහගෙන බහගෙන එනවා. දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ලොවට පරමාස අවුරුදු 100යි. දැන් අවුරුදු 74ටත් අඩුයි පරමාස. තව අවුරුදු 6500ක් පමණ ගිය තැන මිනිස්සුන්ව පරමාස අවුරුදු 10ට බහිනවා. ඒ කාලය තුල මිනිස්යන් ඕනෑම කෙනෙක් බලවත් වෛරයෙන් ගතුකෙන බැවින් අවියන්තවලින් විනාශ වෙනවා. දැන් පරිණිත වශයෙන් අවියවද ලෝකේ බහුල වීමෙන් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. එනිසා මේ කාල පරිච්ඡේදයේ තුල උද්දේශයේ මූලිකට සිදුවෙන විපත්තියෙන් ප්‍රතිබාහණය කර ගැනීමටත් ඒ විපත්තියෙන් වැළක්වේ තමා මේ ආරක්ෂාවන පුරුෂයා තමන් පමණක් නොව තමන් ජීවත් වන ලෝකේ ජනතාවට පිහිට වෙන පුරුෂ අත්‍යවශ්‍ය වෙනවා විශ්ව බම විහරණයේ. විශේෂයෙන් මෛත්‍රී භාවනා ගැන බෞද්ධයන් හොඳට දන්නවා. මෛත්‍රී භාවනා නොදන්න බෞද්ධයෙක් නැති තරම්. නමුත් මේ කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන උසස් ගුණ තුනක් ධ්‍යාන බවට වඩන ආකාරය දැනගැනීම වැදගත්. එනිසා මේ දේශනාව තුළින් සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කොට කීමට කාලේ මදි වුණත් එක්තරා ප්‍රමාණයකට මේ කරුණු හතර අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. සාවධානව අසන්න කියන එක අපි කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම මෙත්තා කියලා කියන්නේ මුරුදු භාවය. මුරුදු භාවය ඒ කියන්නේ මුද සිනහනේ කියන ධාතයෙන් නිකන් මෙත්තා කියන පදේ අර්ථය මව්වරුන්ගේ පියවරුන්ගේ సంతාන කුල සුවකීය දරුවන්ගේ ජීවනය කැමති වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. දරුවන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, ධාන්‍යයෙන්, යසසෙන්, ඓශ්වර්යයෙන් සෑම සම්පතකින්ම දුණුවන දකින්ට දෙමෝපියම් හදවතින්ම කැමති වෙනවා. මෙන්න මේ ගුණයක තියෙනවා මෙත්තා කියලා. එනිසානේ මාතා මිත්තන් සතේ ඝරේ කියලා දේශනාව සඳහන් වන්නේ මෞර්තිය දෙපළ ස්වකීය නිවසෙහි පරම මිත්‍ර දෙන්නයි. දෙමෝපියම් දරුවන්ගේ ඒ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන බැවිනි. ඒ නිසා ඒ ගුණයක තියෙනවා මෙත්තා කියලා. කරුණා කියන මේ වචනේ ප්‍රකාශවන්නේ දුකටපත්ේ අසරණයන් දුකටන උමුවෙන ස්වභාවයයි. සත්පුරුෂයන්ගේ සිත උමුවෙන ස්වභාවය කරුණාවයි. උමුවෙනවා පමණක් නෙමෙයි. ඒ අයගේ දුක සංසුදු වීමේ සමර්ථකම දැඩි කරගන්නවා කරුණාවේ. එවාගෙම ඒ දුක්ඛිතයන් වෙත තමගේ අවංකවම කරුණාව පලක්ම ලැබෙනවා. ඒ නිසා ඒක කියනවා කරුණා කියේ. මුදිතා කියන්නේ සුපිත මුදිත පුද්ගලයන් කෙරෙහි තමන් ඊර්ෂ්‍යා නොකොට ඒ අය කෙරෙහි පරම මෝදනය එවැගේම සතුටක් උපදවා ගැනීමයි. උපේක්ෂාව කියන්නේ සැප දුක් විඳිනේ සුදු වූ වන්නේ කුසල කුසල කර්මයන්ගේ හේතුයෙන් බැවින් තමන් කොතර එකක් අනු සැපවත් නොවන බවක් කොතර එකක් අනු දුකින් නොමුදෙන බවක් ඔච්චර හිතුවක්
අනෝ යද සැපතෙන් නොපිරිහි නොසින්නේ බවත් සලකමින් කර්මයේ පිළිබඳව මන ආභෝධයක් ඇති කර ගැනීමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් පෙරෙන්නේ. හැබැයි මේ අවස්ථා හතර අපි අනුකූල වෙමින් වැඩම ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. සෝ මිත්තාසහගතේන චේතසා ඒකං දිසම් පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සීලයක පිළිපා නීවරණ මඬපවත්වන කිනිස භාවනාවක යෙදෙනවා. ඒ නීවරණ මඬපවත්වන භාවනාවේ යෙදෙන යෝගාවචරය භික්ෂුන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් හෝ උපාසක උපාසිකා යම් කිසි කෙනෙක් හරි තමන්ගේ සීලය පිරිසුදු සබාගෙන විවේක ස්ථානයක තුමි මෛත්‍රිය වඩනවා. ඒ මෛත්‍රී වදන අර්පණා බාට පමුණවාගෙන ධ්‍යාන බාට පමුණවාගෙන එක් දිශාවකට විදුදුව වාසය කරන තථා ဒုတိယං එසේම දෙවනි දිශාවටත් තථා තතියං එසේම තුන්වෙනි දිශාවටත් තථා චතුත්ථං එසේම සීවනි දිශාවටත් ඉති උද්දමධෝ මෙසේ උඩ දිශාවටත් යට දිශාවටත් තිරියං අනු දිශාවන්ටත් සම්මෙදි සමතනකම සම්බත්කාය සියලුම සත්ව ප්‍රජාවට විතුනේන ඒ කියන්නේ අතිශයින්ම උසස් වූ මාර්ගතේන ධ්‍යාන බාට තමිනියාව අප්‍රමාණේන සත්වයන් සීමා නොකොට අප්‍රමාණ සත්වයන් වෙත පවක්තිය වශයෙන් මෙත්තා සාගතේන චේතසා පරිත්‍යා විහෙරති මෛත්‍රී සාගත සිතේ සතුරුවමින් වාසය කරනවා. මේකයි සූත්‍ර පාඨයේ දෙති තේරුම. මෙතන සඳහන් වෙන්නේ ධ්‍යාන දාටපත් වුණා වූ මෛත්‍රී චිත විහිදුවන ආකාරයයි. දස දිශාවටම මේ මෛත්‍රී විහිදුවන ආකාරය මෙතන කෙටියෙන් ප්‍රකාශ වුණා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ උසස් ගුණ තමාගේ චිතේ ප්‍රෝපණය කරගන්න පිළිවෙල. යම්කිසි උසස් ගුණයක් පුරුදු කරන්නේ කැමති කෙනෙකු පළමුවෙන් ඒ ගුණයට පතහැනි අගුණයේ තේ දොස් දකින්න ඕනේ. දැන් මෛත්‍රී කියන උසස් ගුණයට පතහැනි දේ තමයි ද්වේෂය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, කාටිගය, මුරුස්සන බව මේ ආදී ගති ගුණ මේවා මෛත්‍රීට හාත්පසින් පතහැනි. ඒ වාගේ දොස් ආදීනව සැලකී තුනයි. ඊළඟට මෛත්‍රී කියන ආනිසංස සැලකී යුතුයි. කරුණාවට අදහමයි. කරුණාවට හාත්පසින් විරුද්ධවන්නේ හිංසාව. හිංසාවේ ආදීනව සැලකන්නට ඕනේ. එවාගේම කරුණාවට කරුණාවෙන් යම්කිසි ආනිසංස රාශියක් තියෙනවා. ඒවා සැලකන්නට ඕනේ. මුදිතාවට හාත්පසින් විරුද්ධතාවය ඇති වෙන්නේ අරතිය. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව හා ඒහා සම්බන්ධ ගති. ඒ ආදීනව සලකන්නට ඕනේ. ඒ වගේම මුදිතාවේ ආනිසංස සීකරන්නට ඕනේ. උපේක්ෂාවට ඉර්ධියම ප්‍රතිවිරුද්ධවන්නේ රාගයයි ద్వේෂයයි දෙක. මේ දෙකේ ආදීනව මෙනෙහි කරන්නට ඕනේ. උපේක්ෂාවේ ආනිසංස මෙනෙහි කරන්නට ඕනේ. මේ කියන කර්මසතරේට ප්‍රතිවිරුද්ධ ගතිවල තියෙන ආදීනව සලකා ඒ ගුණධර්ම හතරේ තියෙන ආනිසංසානුව නුවණින් සලකාගෙනයි මේ උසස් ගුණ තමාගේ සිතේ ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ ධ්‍යාන බාට පමුණවා ගැනීම ගැන හිතනකොට සමාද බෞද්ධයෙක් අබෞද්ධයෙක් හිතන්න පුළුවන් අපතව කරන්න ලැබෙන්නේ නැහනේ, අපට කාලය නැහනේ, අපට මේ සඳහා වෙලාව නැහනේ. මේ හිතන්න පුළුවන් ඒ සිතේම සුදුසුමගි. ඒ කියන්නේ යම් කිසි උසස් තත්වයක් තමා බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඡන්දය, චිත්තය, වීර්යය, දීමංසාව කියන හතරෙන් එකක් වෙනවා නම් පුළුවන් වෙනවා. ඡන්දවතෝ කිල්ලාම නසෙජ්ජති. හිතේ බලවත් තැනක් තියෙනවා නම් කුමක්ද සිද්ධ කළ නැහැ කියන්නේ. චිත්තවතෝ කිල්ලාම නසෙජ්ජති. යමක් සඳහා බලවත් සිතක් තියෙනවා නම් කුමක්ද කළ නැහැ කියන්නේ. විරියමක කින්නාමන සෙජ්ජති. යමක් කරේ වීර්ය උත්සාහයේ තියෙනවා නම් කුමක්ද සිද්ධ කළ නොහැකි වන්නේ. පඤ්ඤවතෝ කින්නාමන සෙජ්ජති. නුවණක් නම් ප්‍රඥාවක් නම් කළ නොහැකි කුමක්ද.
මේක නිසා මේ හතරෙන් එකක් හරි තියෙනවා නම් මේ සියල්ලම උපදවා ගන්න පුළුවන්. එනිසා විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් අපි මේ සම්බන්ධව උනන්දු වීම අවශ්‍යයි. එමත් නිසාද මේ ආනිසංස අසීමිතයි. මේවා නෑදීමේ ආදීනවත් අනන්තයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ප්‍රදානා කුදෙනවා. දේශයෙන් දූෂිත වූ පුද්ගලයා ප්‍රාණඝාතයක් කරනවා. අදත්තාදානයක් කරනවා. පංච දුෂ්චරිතයක් කරනවා. දශාකුසලයක් කරනවා. මාතෘඝාතනාදී ආනන්තරේ කර්මවා සිද්ධ කරනවා. එළින් මොකද සිද්ධ වෙන්නේ? ඒ දේශේ නිසා නරකාදී තත්ත්ව යනවා. ප්‍රේතාපාතත්ව යනවා. අසුරාපාතත්ව යනවා. තිරිසං අපාතත්ව යනවා. මනුෂ්‍ය ලෝක උපනත් අන්ධ වෙනවා. බිහිර වෙනවා. ගොළු වෙනවා. උම්මත්තක වෙනවා. මන්ද බුද්ධික වෙනවා. අංග විකල වෙනවා. යෝපෝමකලේ කවුද අර තමාගේ චිත්තසංතානේ හටගත් දේශයනේ මෙන්න මේක නිසා දේශේ ආදීනව වර්තමාන වශයෙන්ත් අනාගත වශයෙන්ත් සලකා බලන්නට ඕනේ ඊටත් වඩා වර්තමාන වශයෙන් බලනවා නම් යම් කිසි කෙනෙකුගේ සිතේ ද්වේෂයක් ව්‍යාපාදයක් තරහක් ක්‍රෝධයක් වෛරයක් නිරුෂ්ණ බලක් පතුරු සංඥාවක් ආවා නම් ඒ මොහොතේම තමාගේ ලස්සනට තිබුණේ පරාපු රත්තරන් වාගේ පිරිසිදු තිබුණු උතුම් සිතේ කුළුට වෙනවා. සිත අපිරිසිදු වෙනවා. ඒ දේශසාගත සිතේ යෙදෙනවා චිත්තචෛසික ධර්ම 20ක්. මේ ඔක්කොම අපිරිසිදු වෙනවා, විකෘත වෙනවා. ඒ අපිරිසිදු සිතිවිලි ජලං වීත වාසයෙන් සිතේ පහළ වෙන්නේ තමාගේ ලස්සනට ගුණ කුරුද වස්තු රූපේ කළු වෙනවා. මේකත් කළු වෙනවා. මේ කළු වෙන්න වෙන්නේ මේ කළු පාටනේ ශරීරයේ පුරාම පැතිරී යමින් තමගේ සෑම රූප කලාපයක් රූප ශෛලියක්ම රෝගාතුර බාටපත් වෙනවා. ඇස් දෙක අප්‍රසන්න වෙනවා. මුහුණ නපුරු වෙනවා. ශරීරය දුර්වර්ණ වෙනවා. ඇඟ ලෙවුලනවා. වචන ලෙවුලනවා. කතා කරන වෙලාවේ හරියට වචන පැහැදිලිව කියන්න බැරි වෙනවා. එතමනක් නෙමෙයි ඉදිරියේ ඉන්න තම අමනාප කෙනෙක් නම් ඔහු එක නපුරු වචන හුවමාරු කරගන්න වෙනවා. නපුරු විජේ තාත්තා ක්‍රියා කරනවා, අවියාගද ගන්නවා, අනුන්ද නසනවා, තමන්ද නහ ගන්නවා, තමන්ගේ ආත්මාවේ නසා ගන්න කර්මත මේ දේශ උස්සන්න වෙනවා. මේ කුමක්ද? මෙච්චර උතුම් මනුෂ්‍ය ජීවිතය විපත්යට පත් කරන තරම් භයානක දෙයක් තමයි ද්වේෂය. යම් කිසි විදියකින් තමාගේ සිතේ මේ උපදින තියෙන දේශේ උපදින මහත් හැටියට සංවර කරගන්න සමත් වෙනවා නම් ඒ සඳහා ගලීතු උපුම්ම දේ තමයි මෛත්‍රිය. මෛත්‍රිය භාවනාව මේ පියවරේ පටන් වඩන්ත වඩන්ඩ තමාගේ සිතේ පුදුමාකාර ප්‍රසන්න බවක් ඇති වෙනවා. තමාගේ උපතින් දෙන ප්‍රභාස්වර සිත වඩා ප්‍රභාස්වර වෙනවා. සංවම් පාතක් වෙනි පාතක් මේ හෘද වස්තුවේ ඇති වෙනවා. මේ ධාතුව නංවම් පාටට ඇති වෙනවා, ප්‍රසන්න වෙනවා. ඒ ප්‍රසන්න මේ ධාතුව සකල ශරීරයේම මාංශ පේශියක් පාසා විහිදි යනකොට දෙදි යනකොට රූප කලාප ප්‍රබෝධමත් වෙනවා. රූප කලාප වර්ණවන්ත වෙනවා. රූප කලාප නිරෝගී වෙනවා. ඒ නිරෝගී රූප කලාප පැතිරී යාම නිසා ඇස් දෙකක් ප්‍රසන්න වෙනවා, මුහුණක් ප්‍රසන්න වෙනවා, ශරීරයක් ප්‍රසන්න වෙනවා. කොහොමලක් නෙමෙයි යහපත් සිතේ නිසකට ගලාගෙන එනවා. ඇයි ගත ඇතුලේ සනසුමක් නෙතිෙන්නේ? ගත ඇතුලේ දැවිල්ලක් නෑ. බොහොම සංසුන් බලක් එනවා. පිහිච්ච දැවිල්ලක් නිවලා යනවා. එනිසා හිත පිරිසිදු වෙන්න වචනක් බොහෝම සාන්ත වෙනවා. කායික පැවැත්ම සාන්ත වෙනවා. දුටුවන්ට මනවදම කෙනෙක් වෙනවා. දුටු දුටුවන්ට ප්‍රසන්න භාවයක් දකින්න ලැබෙනවා. එකමනක් නෙමෙයි සැපෙන් ඉඳ යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීන නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ දහමිය ආරක්ෂාව ලැබෙනවා, වහාමික සමාධිගත වෙනවා, අවියාවුද වසවිස යිනි මුතත්ව වලකිනවා. එවාගේම මුමුලාව කළුරේ කරන තරමටම සැමවිතම සතෝ සම්ප්‍රජාන කාර්යව ගත කිරීමට ශක්තිය ලැබෙනවා. මේ වර්තමාන වශයෙන් මෙන්න මේ විදිහට දේශේ තියෙන ආදීනව මෛත්‍රී තියෙන ආනිසංස සිතන්න සිතන්න මෛත්‍රී වැඩි වීම සම්බන්ධ උද්දෝෂයකට පහළ වෙනවා.
සපත්තකන්ත ශේත්‍රේ නමින් දේශනාවක් තියෙනවා. මේ දේශනාවේ සඳහන් වෙ තියෙනවා ලස්සන දෙගුණක්. ඒ කියන්නේ තරහකාරය, අමනාප පුජ්‍යලය, තමන්ගේ අමනාප පුජ්‍යලය ගැන හිතන කරුණ හතක්. මගේ මේ අසව සතුරු පුජ්‍යලය දුර්වර්ණ වේවා කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? ඒ තමන් හිතනකොට තමන් ඉස්සල් වෙලාම දුර්වර්ණ වෙනවා. මගේ මේ සතුරු පුජ්‍යලය දුකසේ නිදක්වා කියලා හිතනවා. තමන්ට දුකසේ නිඳා ගන්න වෙනවා. එවන්දේ මගේ සතුරු පුජ්‍යලය හිතන ප්‍රතනද ඉෂ්ට නොවේවා කියලා හිතනවා. තමන් මේ විපාක ලැබෙනවා. මගේ සතුරු පුජ්‍යලයට යසස නැති වේවා කියලා හිතනවා. කීර්තිය නැති වේවා කියලා හිතනවා. තමන්ගේ විපාක ලැබෙනවා. එවගේ මගේ සතුරු පුජ්‍යලයට භෝග සම්පත් පිළිවේවා කියලා හිතනවා. තමන්ගේ භෝග සම්පත් පිළිෙන්න පටන් ගන්නවා. මගේ සතුරු පුජ්‍යලයට මිත්‍රයන් යහළුවන් නොමත වේවා කියලා හිතනවා. තමන්ගේ මිත්‍රයන් තමන්ට පසමි කුරම් බාටපත් වෙනවා. මගේ සතුරු පුජ්‍යලයන් මරණින් මතු අපායට වේවා කියලා හිතනවා. තමන් අපායට යන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම තමන් අන්ය ගැන නපුරු සිතුවිලි සිතනකොට තමන්ට ඒක ප්‍රතිපාක ලැබෙනවාමයි බුද්ධ දේශනාවේ කියනවානේ. යෝ අප්‍රදුත්තස නරස කුසති සුද්දස්ස පෝසස අනංගනස්ස තමේව බාලං අත්‍යති පාපං සුකුමෝ රජේ පතිවාතං චිත්තෝ. සියම් දූවිල්ලක් උඩුසුනකට දැම්මා නම් තමන්ගේ මුහුණටයි ඒක ආපස්ස දෙන්නේ. ඒ වාගේ කරදරයක් නොකළ, දුකක් කරදරයක් නොදෙන්න, අලාභයක් අයසන් නොකළ යම් කිසි පුද්ගලයෙකුට ද්වේෂ කරනවා නම්, ක්‍රෝධ කරනවා නම්, වෛර කරනවා නම්, ඊර්ෂ්‍යා කරනවා නම්, එවාගේම අලඩක් හැමතුනවා නම්, තමාටම ඒක විපාක ඒ මොහොතේම සිද්ධ වෙනවා. මෙන්න මේක නිසා සර්වඥන් වහන්සේ දේශනා කළ තේනවා, ද්වේෂය කියන එක මහා ගින්නක්, ද්වේෂය කියන එක මහා අන්තරාලක්. ද්වේෂය තරම් ගින්නක් නෝක නැත කියලා. මෙන්න මේක නිසා ද්වේෂය ආදීනව සලකමින් මෛත්‍රිය ආනිසංසත් මෙනෙහි කරමින් මේ මෛත්‍රිය ධ්‍යාන බාට පමුණවා ගන්න අපි උනන්දු වෙන්න ඕනේ. මෛත්‍රිය ධ්‍යානයේ අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අග්‍රය කියනක මුලින්ම සඳහන් කළානේ. බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය සෑම විටම අනන්ත ලෝක ධාතු වෙත අනන්ත සත්‍ය ප්‍රජාවත මිහිදුවගෙන වාසය කරනවා. සමහර විට තමන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න යම් කෙනෙක් ආවා නම් එක්කෙනෙක් හරි දහහක් හරි ලක්ෂයක් හරි කෝටි ගණනක් හරි ඒ ඔක්කොටම පළමුවෙන්ම දේශනාවක පළමුවෙන්ම කරන්නේ මෛත්‍රී සත විහිදුවීමයි. ඒ මෛත්‍රී සත විහිදුවීම නිසා ඒ පුද්ගලයන්ගේ චිත්තසංතානවල මෘදුභාවය ඇති වෙනවා. ඕන් අවනත වෙනවා. මේ ධර්ම දේශනාවට සාවධාන වෙනවා. එනිසා ඒ අයට ධර්ම දේශනාව සාර්ථක වෙලා ධ්‍යාන මාර්ගඵල අධිගමනයට කරන සමර්ථ බව ලැබෙනවා. මෙන්න මේක සරුවක්ඥන් වහන්සේගේ නියමයක්. ධර්ම දේශනා කරන්න මත්ෙන් දේශකයන් වහන්සේලා විසින් ශ්‍රාවක පිරිසට මෛත්‍රී විහිදුවන්නට ඕනේ. ඒක අවශ්‍යම චාරිත්‍රයක්. එවාගේම සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේ මේ ධර්ම දේශනා කරන ධර්ම දේශක ගිහිපැවදි දේශකයන් වහන්සේලා ඒ විදිහේ මෛත්‍රියෙන් යුතුව මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් යුතුව මෛත්‍රී විහිදුවීමෙන් යුතුව ධර්ම දේශනා කරොත් ඒ දේශනාව සාර්ථක වෙනවා. ආනන්ත ධර්මයේ සුවසේ ආමෝද වෙනවා. මෙන්න මේක නිසා සරුවක්ඥන් වහන්සේ යම් කිසි අදාන්ත අවිනේක පුද්ගලයෙකුට ධර්ම දේශනාවක් කරන්න වඩිනවා නම් කල්ැතුම ඕක මේ මෛත්‍රී චිත්ත පදංග නිහිදවල ඕගේ සුත් නිර්භාවයට පමනෝලයි ධර්ම දේශනා කරන්නේ. අංගුලිමාල දමනය, ආලවක දමනය, සූතරෝම දමනය, කරරෝම යක්ෂ දමනය, බකබ්‍රහ්ම දමනය, මෙයාගේ දෙවියන් බ්‍රහ්මයන් යක්ෂයන් දමනය කළාකාරය, එවාගේම නාලාගිරිය ඇතු දමනය, එවාගේම අග්නිසිත භූමසිත නාගයන් දමනය, මේ ආදී අදාන්ත අනුනේක සත්‍යයන් දමනය කරන්ද උනා සිදිරිපත් වූයේ මෛත්‍රී හිදුගෙන. මේක නිසා බෞද්ධයන් වශයෙන් අපට
මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් නම් විශාල ශ්‍රේණියක් කරන්න පුළුවන්. ඒ කියන්නේ පස්පමෙන් කුජක් වලක් ගන්න පුළුවන්. දසා කුසලෙන් වලක් ගන්න පුළුවන්. අසද්ධාවන්තයන් සද්ධාවන්ත බාට පමුණවා ගන්න පුළුවන්. සීලයක් නැත්තම සීලවත් බාට පමුණවා ගන්න පුළුවන්. නපුර දුර්දාන්තයන් යහපත් සුමනිත කුජලයන් බාට පමුණවා ගන්න පුළුවන්. එවගේම නොමඟ යන අය සුමඟට හරවන්නට පුළුවන්. සමාධි විහරණයේදී අය අප්‍රමාද වූවන් වාට පමුණවා ගන්න පුළුවන්. අපායට යොමු වී සිටින අය සුගතියට යොමු කරන්නට පුළුවන්. මේ ආදී විශාල සේවයක් මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන වාට පමුණවා ගත්තොත් කරන්නට පුළුවන්. මිනිසා අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා වදාරා ඇති මේ භාවනා ක්‍රමය වඩා උනන්දු වී මුන්නේ පුහුණු කර ගැනීමට බලාපොරොත්තු වෙමු. මෛත්‍රී භාවනා පුරුදු කර ගැනීමේ අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල මෙහෙමයි. තමාය සම්භාවනීය හිතවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයාය කියන හතර දෙනාට අනුපිළිවෙලෙන් වැඩි යුතුයි. මෛත්‍රී භාවනා පටන් ගන්නකොට ඔය විදිහටවත් අතිප්‍රිය පුද්ගලයාට හෝ අප්‍රිය පුද්ගලයාට හෝ මධ්‍යස්ථ පුද්ගලයාට හෝ වෛරී පුද්ගලයාට හෝ මලජී කෙනෙකුට හෝ එවාගේම ලිංග විෂභාග කෙනෙකුට හෝ ඵලමින් නෑදී යුතුයි. අතිප්‍රිය පුද්ගලයෙකුට කියන්නේ ස්වාමි පුත්‍රයා විසින් භාර්යාවට, ස්වාමි පුත්‍රයා මව්පියන් විසින් දරුවන්ට මෛත්‍රිය වඩන්න ඵලමින් සුදුසු නදී. එතෙන් මේ මෛත්‍රිය විශේෂයෙන් වෙනත් සිටිවිලි පහළ වෙනවා. එවාගේම ස්වාමි දිනිත්‍රය විසින්ද පළමුවට තමාගේ ස්වාමි පුත්‍රයාට හෝ දරුවන්ට මෙත් වැඩීම සුදුසු නැති. ඒ නිසා අතිප්‍රිය පුද්ගලයාට පළමුවෙන් වැඩිය යුතුයි. එවාගේම අප්‍රිය පුද්ගලයාට මෛත්‍රිය වඩන්න ගියාට පිළිතන්නේ නැහැ. මධ්‍යස්ථ පුද්ගලයාට පළමුවෙන් මෛත්‍රිය වැඩුවාට පිළිතෙන්නේ නැහැ. සල්පුරු පුද්ගලයාට මෛත්‍රිය වඩන්න යාමේ තමාගේ නැති යටපත් වී තියෙන ව්‍යාපාදේ මත වෙන්න පුළුවන්. මල ජීතනගොට මෛත්‍රිය වැඩීමෙන් ධ්‍යාන බාට පත්වන්නේ නැහැ. එවාගේම තමන්ගේ සංකාමයට මෛත්‍රිය පළමුවෙන් පිහිටන්නේ තමා ගැනයි. තමා ගැන හොඳින් පිහිටලා තියෙනවා. තමා සාක්ෂි ස්ථානයේ තියාගෙන පළමුවෙන් ධ්‍යාන බාට පමුණුවීම සඳහා ගන්නට ඕනේ සම්භාවනීයත්වන්ති. ඒ කියන්නේ ජීවත් වෙනවා නම් මව්පියන් දෙතල. එවාගේම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා, ධර්මාචාර්යයන් වහන්සේලා, එවාගේම ගුරු උතුමන් තවත් තමාට උපකාර වූ සම්භාවනීය අයින්ද පුළුවන් යම් දිහේ කෙනෙක් ඕන මුලට ගන්න. ඒ විදිහේ සම්භාවනීය හිතවන්තයෙක් මුලට ගත්තාම වහාම හිත තැන්පත් කරගන්න පුළුවන්. එතකොට අපි නිදේශනාක් වශයෙන් ගන්නේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ. ආචාර්යයන් වහන්සේ තමාට මහෝපකාරී. උනාසිකෙන් ලැබුණු උපකාර අසීමිතයි. ඒ ගුණමාන්තතාව සිතාගෙන උනාසිකේ තමා ඉදිරියේ ඉන්නේ නැති හිතින් බලා ගන්නවා. බලාගෙන ඵලයෙන් තමාට මෙත්තර ගන්නවා. මෛත්‍රී භාවනාව සමඟා මාතෘකා වචන කීපයක් තියෙනවා. ඉතේක සූත්‍ර දේශනාවල ඒ පුද්ගලයන්ට ගැළඹෙන පරිදි මෛත්‍රී වචන සරලව වශයෙන් දේශනා කරලා තියෙනවා. එම් ප්‍රතිසම්මුදා මාර්ග ඵලයේ දැක්වෙන මාතෘකා වචන හතර විසුද්ධි මාර්ගයේ වැනි ග්‍රන්ථවලට ඇතුළත් කරලා තිබෙනවා. ඒක බොහොම පැහැදිලි. ඒ නිසා ඒ වචන හතරෙන් එකක් ගන්නවා. දැන් තමාට තමා මෛත්‍රී කරගන්නකොට අහං අවේරෝ හෝමි, අහං අභ්‍යාපජ්ජෝ හෝමි, අහං අනේජෝ හෝමි, අහං සුඛියක්ඛානම් පරිහරාමි කියලා තමාට මෙච්චර ගන්නවා. ඒ එක වචනයක් අරගෙන 10-12 සැරයක් 20-30 සැරයක් තමාට මෙච්චර ගන්නවා. ඒවාගේ වචන හතරතම වෙන වෙනම වැඩි වාරදානක් මෙච්චර ගන්නවා තමා ගැන. කියලාන තමාගේ ආචාර්යයන් වහන්සේ ඉදිරිපිට බොහෝම සෝභමාන මුහුණින් ඉන්න ආකාරයේ සිටින් ගතිමින් මගේ ආචාර්යයන් වහන්සේ කියන මේ සංඥාව හොඳට පිළිපුවාගෙන ඒසෝ මේ කල්යාණ මිත්‍රෝ අවේරෝ හෝතු අවේරෝ හෝතු අවේරෝ හෝතු. ඒ අවේරෝ හෝතු කියන වචනය වැඩි වාරදානක් හිතනවා. වැඩි වාරදානක් කියන්නේ වෙන කිසියම් වචනයක් හිතන්නේ නැතුව සියවර දහස් වර දසදහස් වර හරි ඒ වචනේ නිසිතනවා. හිතයා මිහා යන්ත නොදී
අර ආචාර්යයන් වහන්සේගේ මුහුණ හොඳින් අරමුණු කරගෙන මේ වචනයම පාවිච්චි කරනවා. හැබැයි කලින් ආනාපාන සති භාවනාවෙන් කර්මස්ථාන වඩලා ධ්‍යාන බාටපත් වූ කෙනෙකුට නම් බොහෝම ලෙහෙසි වෙනවා. ආනාපාන සතිය හෝ කායගතිය සතිය හෝ කවරු හෝ භාවනාවකින් සිතේ ධ්‍යාන බාට පමුණවාගෙන සිටිය අයට බොහොම ලෙහෙසි වෙනවා. එසේ නැත්නම් මූල කර්මස්ථාන වශයෙන් මේකම පටන් ගන්න කෙනෙකුටත් මේ එක වචනයක් මාර්ගන භාවනා කිරීමේදී සිතේ නීවරණයටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්නේ ඒ පුද්ගලයාගේ සිතට ආචාර්යයන් වහන්සේ මෙනි පේන්න පටන් ගන්නවා. එතකොට සිතේ විශාල සතුටක් ඇති වෙනවා. තමන්ගේ ශරීරයේ මෙනි යනවා. වඩකිතාව කිසිවක් ඇහෙන්නේ තේන්නේ නැති වෙනවා. ඒක නිසා ඒ මොහොතේ නීවරණ යටපත් වෙවි මේ ලැබෙන චිත්ත ඒකාග්‍රතාව තවත් ඒ වචනේ පාවිච්චි කරගෙන යනකොට අර්පණා බාටපත් වෙනවා. ප්‍රථම ඥාන අර්පණා බාටපත් වෙනවා. ඒ කියන්නේ අර නීවරණ යටපත් වෙනකොට හිතේ පහළ වෙනවා දැඩි ලෙස කුසල විතරක, කුසල විචාර, කුසල ප්‍රීතික, කුසල සුඛ, කුසල ඒකාග්‍රතාව කියන අංග පහ. මේ පහ සත්‍යමත් වෙනකොට තමයි අර මනෝඥාන වර්ධනයේ අර තමන් අරමුණු කරන ආචාර්යයන් වහන්සේගේ අර රූප කය සිතින් දකිනේ මේකම වචනේ අරමුණු කොටගෙන පරිකාර්ම උපචාර අනුලෝම ගෝත්‍ර දෝෂය හතරක් හේනේට පහළ වී තුන්වන කෙරෙහි රූපාවතර ප්‍රථම ඥාන සිත අර්පණාගත වෙනවා සමාධිගත වෙන එක චිත්තක්ෂණයයි එයින් පස්සේක භවංගයට වැඩෙනවා මේ අයිරියාව මාරු කරන්නේ නැවතත් ඒ වචනේ මෙනෙහි කරගෙන යනකොට නැවත නැවතත් ඒ වාගේ ඥාන චිත්ත වේක පහළ වෙමි ඒ ධ්‍යාන සිත වාර ගන්න වැඩි වෙන පටන් ගන්නවා. කලින් එක චිත්ත වාරයෙන් ලැබුණේ ඊළඟ චිත්ත වාර වැඩි වේලාවක් මේක පවත්වා ගන්න පුළුවන් වෙනවා. එහෙම ගියෙන් ගියෙන් විනාඩි 5, විනාඩි 10, විනාඩි 15, විනාඩි 30, විනාඩි 45 පැය ඕම මේක දිගට ඒ අර්පණාව පවත්වා ගන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම නිසා ඒක වශීභාවට පමුණවා ගන්න සමත් වෙනවා. උපදේශාමිය ඒ කියන්නේ ඒක තියෙන වශීතා පහ මේ පළවෙනි ධ්‍යානයේ වශීතා පහකින් තමා ප්‍රගුණ කරගන්න ඕනේ ආවර්ජන කරන්න ඕනේ ආචාර්යයන් වහන්සේගේ අර තමාගේ අරමුණ සිතට නගාගෙන ඒ තමා භාවනාට ගන්න අර වචනේ ඉදිරිපත් කරගෙන ආවර්ජන කරන්න ඕනේ මෙච්චර වෙලාවක් මේ ප්‍රථම ධ්‍යානයේ පිහිටාවා කියලා වෙලාව අදිෂ්ඨාන කරන්න ඕනේ මෙතර වෙලාවකින් මේ ධ්‍යාන සිතෙන් නැගී තියෙන වේවා කියලා නැගී තියෙන අදිෂ්ඨාන කරන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරමින් සමාධිමා. එසේ සමාධිමේදී තමා හිතාගත් වේලාව දක්වාම සමාධිය පවතිනවා. යම් වේලාවක සමාධිය නැගී කර ධ්‍යානයෙන් නැගීත්තද ඊළඟට සමාධියේ හිතේ 15 කියනවානේ ඒ ආචාර්යයන් වහන්සේගේ අරමුණ දැක ආලෝකයක්. ඒ ආලෝකයේ සමාධියේ පුරුද වස්තුවට යොමු කරනවා. යමකල්ලා ඒ ධ්‍යානාංග පහ තෝරගන්නවා ධ්‍යානාංග පහ තමාට අරමුණු වෙන්න පටන් ගන්නවා ධ්‍යානාංග පහ වෙන වෙනම ප්‍රත්‍යවේක්ෂා කරනවා නැත්නම් වෙන වෙනම ප්‍රත්‍යවේක්ෂා කරනවා නැත්නම් ඒ ප්‍රථම ධ්‍යානයේදී සම්යදී ඇති තාක් ඒක පරිභෝ කරනවා දැන් ඉතින් කැමති ඉරියව්වක කැමති වෙලාවක ප්‍රථම ධ්‍යාන සමාධියෙන්ද පුළුවන් වුණාම දෙවන ධ්‍යානය සඳහා පරිකරම කරනවා යද කරනවා ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ තියෙන විකාරක ප්‍රචාර දෙක ඕලාරික බවත් එවැගේම දීපසුකේ කාගතා තුනනම් මේක වඩා සාර්ථක බව සිතලා විකාරක ප්‍රචාර දෙකෙන් තොරව දීපසුකේ කාගතා සහිත තුන්වෙනි අර්පණාව දෙවෙනි අර්පණාව සමාධිගත වේවා කියලා අදිෂ්ඨාන කරමු දෙවෙනි ධ්‍යානය උපදවා ගන්න. මේ දෙවෙනි ධ්‍යානයක් ප්‍රමාණයකින් ලැබෙනවා. ඒකත් අර වගේම වශීතා පහතෙන් ප්‍රගුණ කරගෙන තුන්වෙනි ධ්‍යානයටත් යෙදෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය ආදීනව සලකා සුඛ ඒකාග්‍රතා ධ්‍යානාංග දෙක සාන්ත බව සලකා තුන්වෙනි ධ්‍යානයේ අදිෂ්ඨාන කරගන්නවා. මෙසේ ධ්‍යාන තුනම ලබාගෙන ඒ ධ්‍යාන තුන මනෙන් ප්‍රගුණ කරගෙන ඊට පස්සේ තවත් ආචාර්යයන් වහන්සේ නමක් ගන්නවා. තවත් තමාට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර වූ කෙනෙක් ගන්නවා. මෙම පුද්ගලයන් දහ දෙනෙක් පමණ වෙන වෙනම අරගෙන
ඒ වෙන වෙනම ඒ උපමං වෙත අර ධ්‍යාන අර්පණාගත කරනවා. මේ එක වචනයකින්. ඊළඟට ගන්නවා තවත් වචනයක්. ඒ කියන්නේ අභ්‍යාපජ්ජෝ හෝති. ඒකෙනුත් අර වගේ ධ්‍යාන 12ක් උපදවනවා. ඊළඟට අනේගෝ හෝතු. ඊළඟට සුඛියත්තානම් පරිහරතු. දැන් මේ විදිහට එක එක පුද්ගලයකට ධ්‍යාන 12ක් බැගින් සමාධින්න සමත් වෙනවා. ඒ කියන්නේ අවේවෝ හෝතු කියන වචනෙන් ධ්‍යාන තුනයි. අභ්‍යාපජ්ජෝ හෝතු කියන වචනෙන් ධ්‍යාන තුනයි. අනේගෝ හෝතු වචනෙන් තුනයි. සුඛියත්තානම් පරිහරතු වචනෙන් තුනයි. එක පුද්ගලයේ අරමුණු කොටම ධ්‍යාන 12යි. දැන් ඊළඟට පුද්ගලයන් 10 දෙනෙක් වෙන වෙනම අරගෙන එක එක්කෙනාට ධ්‍යාන 12 පුරුදුනාට පස්සේ 10 දෙනාම එක්කාසු කරගෙන මගේ මේ කල්යාණ මිත්‍රයන් 10 දෙනාම වෛරමෙත්වා ආදි වශයෙන් සිංහලෙන් හරි පාලි භාෂාවෙන් හරි තම කැමති වචනයකින් ඒ ධ්‍යාන බවට පත් වෙනවා. ඊළඟට තමයි මධ්‍යස්ථ කුජලයේ ගන්න. මධ්‍යස්ථ කුජලයේ එක්කෙනෙක් අරගෙන ඔහු වෙත ධ්‍යාන 12ක් සමාදිනවා. එයාට දෙන්නේ, එයාට තුන් දෙනෙක්, ඕම 10 දෙනෙක් විතර ගන්න. 10 දෙනාටම මුදුන් වගේම ධ්‍යාන එක එක්කෙනාට 12 බැගින් ලබාගෙන සමාපත්තිය සමාදිනවා. ඊළඟට තමයි සතුරු පුද්ගලයේ කියනවනම් ගන්න. ඉතින් සතුරු පුද්ගලයාට මෙත් වැඩීමේදී සමහර විට ගැටීම් ඇති වෙනවා. එහෙමනම් අර මුදුන් සමාදිනු අර තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේ වෙත මෛත්‍රී ධ්‍යාන සමාදිනා නැක සතුරු පුද්ගලයාට යොමු වෙන්නට ඕනේ. මේ නිසා තීනේදී සතුරු පුද්ගලයා කෙරෙහිද ධ්‍යාන පිහිටුවා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම සම්භාවනීකවන්තයාය, මධ්‍යස්ථයාය, අහිතවන්තයාය කියන තුන් දෙනා කෙරෙහි සමභාවයක එකලෙස ධ්‍යාන සමාප්‍රති සමාදින්න පුළුවන් වුණාම මේකද කියනවා සීමා සංවේදය කියලා. මේ සීමා සංවේදය කළාට පස්සේ තමයි රෝධිසෝ අනෝධිසෝ කියලා ධ්‍යාන දිගට පවත්වන්න පුළුවන් වන්නේ. රෝධිසෝ අනෝධිසෝ, රෝධිසෝ කියන සීමා කරමින්, අනෝධිසෝ කියන සීමා නොකරමින්. එතකොට අනෝධිසෝ වශයෙන් සත්ව කොටස් පහක් තියෙනවා. සබ්බේ සක්ඛා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්භා පරියාපන්න. මේ එක එක වචනේ දෙකෝම සත්‍යයි කි. ඒ නිසා අනෝධිසෝ. ඒ අර සබ්බා ඉක්ඛෝ, සබ්බේ පුරිෂා, සීනු සත්‍යං කොටස් දෙකට බෙදුණා. සබ්බේ අරියා, සබ්බේ අනරියා කොටස් දෙකට බෙදුණා. සම්බේ දේවා, සම්බේ මනුෂ්‍යා, සම්බේ මිනිපාතික කොටස් තුනකට බෙදුණා. මෙන්න මේ සත්ව කොටස 12ට එක සත්ව කොටසක් අරමුණුගත ධ්‍යාන 12 බැගින් සමාදිනවා. ධ්‍යාන 144. දැන් මේ කෙනෙක්ගේ පුරුදු වෙනකොට තමගේ සිතේ පුදුමාකාර සංසිඳීමක් දැකෙන්න පුළුවන්. මේ තත්ත්වය ලබා ගත්තන් පස්සේ තමගේ ධ්‍යාන සිත අහස ඉහළට ගන්නවා. අදිෂ්ඨාන කළ අහස ඉහළට ගන්නවා. මනුෂ්‍ය ලෝකයේ කිනවා දෙවිලව හය බඹලෝ 16 අරූප ලෝක හතර මුදුන දක්වාම ඉහළට ගන්නවා. අපහසුවක් නෑ. හේතුව මේකයි. දැන් මේ ධ්‍යාන බාට පමුණවා ගත්ත උතුම් සමාධි ශක්තියේ දශදිශාවේ විදිගුවන්ලට නම් ඉහළට යන්න ඕනේ. නැත්නම් ඉහළෙන්නේ නෑ. ජාති නිදසුනක් වශයෙන් කියනවා නම් මේ ලංකාවේ සිටිනක් පින්තූර ගන්න ඕනේ නම් ආසතයේ ගුවන් යාන කුලිතේ පින්තූර ගන්න නැත්නම් වදින්නේ නැනේ. ඒ වගේ තමයි ආසයේ ඉඳගෙන මුළු සත්වල මර්මුණු කරගන්න අපට පුළුවන් වෙනවා. ඉස්තල තමන් ඉන්න ස්ථානය සත්ව කොටස 12. ඊළඟ තමයි ඉන්න ගමේ සත්ව කොටස 12. තමන් ඉන්න නගරයේ සත්ව කොටස 12. තමන් ඉන්නේ ලංකාද්වීපයේ සත්ව කොටස 12ට. තමන් ජීවත් වෙන්නේ මේ ආසියාතික රටවල සත්ව කොටස 12ට. තමන් ජීවත් වෙන්නේ සක්වලේ සියලු සත්ව කොටස 12ට අරවාගේ ඉහළෙඳගෙන මෛත්‍රී විස්මාරණේ කරඬෝන පතුරන්න තෝනේ. ඒ වගේ තමයි දිශාවසින්. ඉහළට හිත නංගගෙන නැගෙනහිර දිශාවේ අනන්ත ලෝක ධාතු වෙත මේ මෛත්‍රී විහිදුවන සත්ව කොටස 12ට. වගේම දකුණු දිශාවට, බටහිර දිශාවට, උතුරු දිශාවට, නැගෙනහිර අනු දිශාවට, දකුණු අනු දිශාවට, බටහිර අනු දිශාවට, උතුරු අනු දිශාවට, යට දිශාවට, උඩු දිශාවට කියන දිශා 10 තම වෙන වෙනම
එක එක දිශාවකට 144 174 බැගින් ධ්‍යාන පවත්වනවා. දැන් ඉතින් යෝගාවචරයාට ධ්‍යාන ක්‍රීඩාවක් වගේ මේ තත්ත්වයට ගත්තාම එමෙ මෛත්‍රී ධ්‍යාන ලාභයට පුදුමාකාර කායික මානසික සුවයක් ලැබගන්නට පුළුවන් පෞද්ගලික වශයෙන්. ඊළඟ තමාගේ මේ මෛත්‍රී විස්පාරය ලෝකයට පැතිරියාම නිසා මුළු ලෝකයේම තමාට අනුකම්පා කරන ලෝකයක් බවට පත් වෙනවා. මේ කියන්නේ මෛත්‍රී භාවනාව ගැනනේ. ඊළඟට ගන්නවා කරුණා භාවනාව. කරුණා භාවනාවේ මාතෘකාවක් මෙන්නමයි. කරුණා භාවනා වැඩිීමේදී අනුපිළිවෙල මේකයි. පළමුවෙන් වඩන්නට ඕනේ දුක්ඛිත සත්‍යයටයි. ඒ කියන්නේ නිරෝධෝගයෙන් පෙළෙන අසාධ්‍ය දුක්ඛිත කෙනෙකු දකලහෝ ආලහෝ ඒ පුද්ගලයාට කරුණාව වඩන්නට ඕනේ. ඒ සඳහා එකම එක මාතෘකා වචනය ගන්නෙ දුක්ඛාමුච්ඡති දුකින් මිදේවා කියන වචනේ. මේ වචනේම භාවිතා කරමින් ඒ දුක්ඛිත පුද්ගලයා කෙරෙහි ප්‍රථම ධානයේ දෙවෙනි තුන්වෙනි ධානයේ බැගින් ධාන තුනක් සමාදිනවා. තවත් දුක්ඛිතයෙක් ගන්නවා. මොන දුක්ඛිතයන් 12 දෙනෙක් සොයා ගන්නවා සිටි. ඒ විදිහට ඒ දුක්ඛිතයන් එක එක නාකරේ ධාන තුනක් තුන බැගින් වඩනවා. ඊළඟට ගන්නේ සමාත සම්භාවනීය එකලන්තේ. ඊළඟට ගන්නේ මධ්‍යස්ථේ. ඊළඟට ගන්නේ සතුරු කුජලී. මෙන්න මෙහෙම දුක්ඛිතයාය සම්භාවනීය එකලන්තයාය මධ්‍යස්ථයාය අනුකලන්තයාය කියන හතර දෙනා වෙත මේ කරුණාව අර්පණා බාට පමුණවා ගන්නවා. ඒක අපහසු වෙන්නේ. ඒකත් අර වගේම පුද්ගලයන් 10 දෙනෙක් අතර වෙන වෙනම අරගෙන වඩලා ඊටපස්ස තමයි සීල සත්‍ය සීල ප්‍රාණීහ ආදි වශයෙන් ඈතට මේක නිදුවන්න සමත් වෙන්නේ. ඒක දෙත්තර දිශා වශයෙන් මුළු ලෝකයේ අනන්ත ලෝක ධාතුවට කරුණා විදුවන්ට නම් උපයුරට ගන්න ඕනේ. භවාගමී ධාත්මයේ තිහිරට අරගෙන ඒ කරුණා ධ්‍යානෙ විස්පාරණය කරන්න ඕනේ. මෙලෙස තියෙන්නේ අර මෛත්‍රී භාවනාට මාතෘකා පද හතරයි මේකට එකක් බැගින් පමණයි. ඊළඟට මුදිතා භාවනාව. මුදිතා භාවනාවේ වෙනස තියෙන්නේ අරමුණු ප්‍රියෝ වශයෙන් පළමුවට ගන්නේ සුඛිත මුදිත පුද්ගලී. ඒගෙන තමාට හිතවත් තමා ගැන හොඳට දන්න එවාගෙන හැම සම්පත්තියකින්ම ආග්‍ය එක්තරා සුඛිත මුදිත කෙනෙක් තම අරමුණු කරන්න ඕනේ. මොකද දෙවෙනි කෙනෙකුට තමයි ප්‍රථම මුදිතාව පිහිටවා ගන්න පුළුවන්. ඊළඟට තමයි තමාගේ සම්භාවනීය හිතවන්තයෙක් ගන්න. ඊළඟට මධ්‍යස්ථයේ ඊළඟට අහිතවන්තයෙක්. දැන් තමාගේ හිතවත් කෙනෙක් ඉන්නවා බොහෝම ධන ධාන්‍ය තියෙන යසේසුව තියෙන සැප සම්පත් තියෙන නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගෙවන කෙනෙක් ඉන්නවා. හොඳට සිහිවත් වෙනවා. හොඳ යහපත් ජීවිතයක් ගෙවනවා. ඒ පුද්ගලයාගේ සම්පත් දැකලා තමන් මුදිතා වශයෙන් වඩන්නේ ඒක මාතෘකාවක් නෙයි. ඒ මොනවාද? යථාලග්ග සම්පත්තිකෝ මා විජ්ජති. යථාලග්ග සම්පත්තිකෝ මා විජ්ජති කියන්නේ ලබ සැපතුන් නොපිළිවේවා. ඒක මේ මෞඛ්‍යංගයේ සිටේ පහළ වෙනවානේ. දැන් මෞඛ්‍යංගයේ සිටේ තමන්ගේ දරුවෙකු ලෙඩ වුණා නම් අසනීප වුණා නම් පුදුම කරුණාවක් ඒ දරුවා කෙරෙහි ඇති වෙනවා. දරුවන් හොඳට සුඛිත මුදිතව දැනුමින් දිනුවලා අධ්‍යාපනයෙන් දිනුවලා රූපයෙන් දිනුවලා යසයිස්වරයෙන් දිනුවලා තරුණ වාසීන්ගොඩ දකුණවල දෙමව්පියන් හිතේ තියෙන පරම පුදුතාවක්. ඒ දරුවන්ගේ සම්පත් වලින් කවදාකවත් වෙනස් නොවේවා කියන මේ ආමෝදනයක් තමයි ඒ දරුවන් කෙරෙහි දෙමව්පියන් හිතේ. අන්නේ වගේ තමාට හිතමනාප වූ ඒ සම්භාවනීය කියන්නේ යසයිස්වරයෙන් උසස් බවට පත් වූ කෙනෙකු අරමුණකටගෙන මුදිතාව ධ්‍යාන කුලක් බවට වඩනවා. ඉහළවන තමාගේ තවත් ඒ වගේ කෙනෙක් නේන යසයිස්වරය ඇති කීප දෙනෙක් වෙන වෙනම අරගෙන ඒ අයට ධ්‍යාන කුලක් කුලක් බැගින් සමාදිනවා. ඊළඟට තමයි සම්භාවනීය හිතවන්තයෙක් ගන්නෙ. ඊළඟට මධ්‍යස්ථයේ කරගෙනද මධ්‍යස්ථයන් එක්කෙන දෙන්න තුන්දෙනා ආදි වශයෙන් අරගෙන වෙන වෙනම ධ්‍යාන කුණ බැගින් සමාදිනවා. ඊළඟ සතුරු පුද්ගලයා වෙතත් මේ මුදිතාව පවත් වෙනවා. යම් හේකින් සතුරු පුද්ගලයාට මුදිතාව වඩන්න අපහසු නම් පළමුව මුදිතා ධ්‍යාන කුදවාගත් කෙනෙකුට
ධ්‍යාන සමයදිනක් අය බලන්නේ තියෙන්නේ. හැබැයි මෛත්‍රී භාවනාව තුළින් සතුරු කුජ්ජලාඛනේ මෛත්‍රිය වඩන්න පුරුදුනාට පස්සේ දැන් මේ බාධාවල් එන්නේ නැහැ. ඊළඟ තමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණය. උපේක්ෂා බ්‍රහ්ම විහරණයේදී තලකද අනිත් තුන වඩන් තේසන උපේක්ෂා ධ්‍යාන වැඩෙන්නේ. මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි තුනේ ඥාන තුනක් තුනක් වැඩිව ලබාගත් කෙනෙකුට පමණයි උපේක්ෂා බ්‍රහ්ම විහරණයේ ධ්‍යාන ලැබෙන්නේ. උපේක්ෂා බ්‍රහ්ම විහරණයේ ලැබෙන්නේ රූපාවචර චතුර්ථ ඥානේ පමණයි. වෙන ධ්‍යාන ලැබෙන්නේ. හේතුව උපේක්ෂා බ්‍රහ්ම විහරණයේදී සමාධිය උපේක්ෂා ඒකාග්‍රතා සහිතයි. උපේක්ෂා වේදනාවෙන් මිසක් සෝමනස්ස වේදනාවෙන් ධ්‍යාන බවට යන්නේ උපේක්ෂා බ්‍රහ්ම විහරණේ. එනිසා චතුර්ථ ඥානයේ තියෙන උපේක්ෂා ඒකාග්‍රතා අංග දෙකනේ එනිසා චතුර්ථ ඥාන අර්පණා ප්‍රමණය උපේක්ෂා බ්‍රහ්ම විහරණයට. ඉතින් ඒ වග්නේ කැමති කෙනෙක් පළමුවේ මෛත්‍රී ධ්‍යානයේ ඥාන තුනද සමාදින් දුන්. ඊළඟට කරුණා ඥාන තුනද ඊළඟට මුදිතා ඥාන තුනද සම්වැදිනයි උපේක්ෂා වඩන්. උපේක්ෂා වැඩිීමේදී මුලින්ම දරු ලබන්නේ මධ්‍යස්ථ පුද්ගලයා. විශේෂ මධ්‍යස්ථ පුද්ගලයෙකු ගනු ලැබෙන්නේ පළමුව උපේක්ෂාව පිළිකුලා ගන්න ලෙස නිසායි. කල්ලාතේ මෙලෙ කරනවා මං කොච්චර මෛත්‍රී භාවනා කළත් මගේ මෛත්‍රීසා අන්නය සැපවත් වෙනවා නෙමෙයි. තමාගේ කුසල කුසල කර්ම නිසා සැප දුක් විඳින්නේ. මං කොච්චර කරුණා වැඩුවත් අන්නය දුක් විඳිනවා නෙමෙයි. තමාගේ කුසල කුසල කර්ම අන්නය දුක් විඳින්නේ සැපවත් වෙන්නේ. රාජේ මං කොච්චර මුදිතා වැඩුවත් අන්නය නද සැපතුන් නොපිරී සිටින්නේ. එනිසා ඒ හැමදෙනාම නද සම්ප්‍රාප්තියෙන් රැඳී සිටින්නේ හෝ පිරිහෙන්නේ තමා කරගන්න කුසල කුසල කර්ම උඩයි. මේ නිසා කම්මස්සකා සම්දේශක්කා සිරුසක්කෝ කර්මයේ සොපිය කොටක් කෝය කියලා කර්මයේ සොපිය කොටක් බව ආවර්ජනා කරනවා. එසේ ආවර්ජනා කරගෙනයි ඒ වචනේම ගන්නවා භාවනාවට. කම්මස්සකා එක්කෙනෙකුනම් කම්මස්සකෝ මධ්‍යස්ථයක කුජලයේ කරගෙන ඒසෝ පුද්ගලෝ කම්මස්සකෝ 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 කර්මයේ සොපිය කොට ඇත්තේ කර්මයේ සොපිය කොට ඇත්තේ කියන මේ වචනෙම පුරුදු කරනවා. ඒ වචනේ භාවිතා කරගෙන යනකොට නම් මෙත්තා කරුණා මුදිතා තුනේ තුන්වෙනි ධ්‍යානය ලබාගෙන හිටිය නිසා තුන්වෙනි පුරුය උපේක්ෂා ඒකාග්‍රතා සහිත චතුර්ථ ඥාන අර්පණාව සමාධිගත වෙනවා. එක ධ්‍යානයයි. ඉතින් එකම ධ්‍යානය ඊළඟට වශී බාට පමුණවා ගන්නවා. වශී බාට පමුණවාගෙන තමාගේ හිතවන්තයාටත් ඊළඟට අහිතවන්තයාටත් අර වගේ මෛත්‍රී ධ්‍යාන සමාන කරුණා උපේක්ෂා ධ්‍යාන සමාදින. කෙසේ උපේක්ෂා ධ්‍යාන පුරුදු වෙලා අර දිශාපරණයට වෙනවා. හිත ඉහළට අරගෙන නැවත අර සත්ව කොටාස 12ට වෙන වෙනම වඩලා දිශා 10ට වෙන වෙනම වඩනවා. මෙන්න මෙහෙම උපේක්ෂා බ්‍රහ්ම විහරණය ලැබිය යුතු වෙනවා. ඊළඟට සලකා බලන්නට ඕනේ මෛත්‍රී භාවනාවට සමීපම සමීප සතුරා හාගයයි. දුරම දුර සතුරා ද්වේෂයයි. නිසා ද්වේෂය ගැන භාවනා දියක් නෑ. ද්වේෂය ඈතින් මෙච්චන. රාගය තමයි සමීප. නිසා රාගෙන් ප්‍රවේශම් වෙමින් මෛත්‍රිය වැඩි යුතුයි. කරුණාවට දුරින් සතුරා හිංසාව. සමීපම සතුරා ශෝකය. සමීප සතුරාවල ශෝකයෙන් ප්‍රවේශම් වෙමින් කරුණා වඩන්නට ඕන. මුදිතාවට දුරින් සතුරා අරතිය ඊර්ෂ්‍යාව. සමීප සතුරා අනුවමකනේ දේහසක සෝමනස්සය ඇති කර ගැනීම. දේහසක සෝමනස්සය කියන්නේ ආශාවෙන් සතුටු වීම. ආශාවෙන් සතුටු නම් මුදිතාව නෙමෙයි. ඒක සමීප සතුරා. ඒන් ප්‍රවේශම් වෙමින් මුදිතාව වඩන්නට ඕන. උපේක්ෂාවට සමීපම සමී දුරස්තම සතුරා තමයි රාගය ද්වේෂය. රාගය ද්වේෂය දුරස්තයි. නම් සමීප සතුරේ කියනවා අකුසල උපේක්ෂාව. අකුසල උපේක්ෂාව කියන්නේ සතුටුන් ගන්න අරමුණු වලදී නුවණින් කල්පනා නොකොට මධ්‍යස්ත වෙන සිරිතක් තියෙනවා. ඒක අඥාන උපේක්ෂාව. මේ උපේක්ෂා බ්‍රහ්ම වේදනේට සමීප සතුරයි බාධාවයි. ඒ නූලෙන් කල්පනා කොට දැන ඉන් ප්‍රවේශම් වෙන්නට ඕනේ.
බුදු පසේබුදු මහරහතන් වහන්සේලා විසින් පූජිතව ලැබෙන සූදානම් නිරණේ හේතු කොටගෙන ඒ මහෝත්තමයන් වහන්සේලා දෙවියන්ට ප්‍රියයි මිනිසයන්ට ප්‍රියයි දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව වින්න එවගේ රසවිස අවියාවුදු ගිනි විපත් වලින් වැළකුණ මහවහා චිත්ත ඒකාග්‍රතාවයට කටයුතු කළා උන් ජීවිතේම ලෝක ප්‍රසන්න ජීවිත බාට පමුණවාගෙන ජීවත් වුණා මාසලා සමීතම එළඹ සිටි සිහිනුවණින් ගත කළා එවාගෙම සමන් වහන්සේලා ඒ බුද්ධත්වයට ප්‍රසේ බුද්ධත්වයට අරහත්ත්වයටපත් ජීවිත කලින් ආත්මාවලදී බ්‍රහ්ම ලෝකෝත්පත්තියට අනන්ත ජාතවලපත් වුණා බ්‍රහ්ම විරණය ලැබීමෙන් අවසාන වශයෙන් සමන් වහන්සේලා ඒ බ්‍රහ්ම විරණය උපුටගෙන බලාපොරොත්තු අධිගම බෝධි වලින් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. බෞද්ධ අබෞද්ධ කාට නම් මේ ගුණාංග පහ හරියට පුරුදු කරගන්න ලැබුණා නම් මේ ආනිසංස විශේෂ සියල්ලම 100%ක් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි කමිටි සෑමදාම සැපෙන් ජීවත් වෙන්න, සැපෙන් නිදා ගන්න, සැපෙන් අවදි වෙන්න, නපුරු සීන නොදැකීමද දෙවියන්ගේ මනුෂ්‍යයන්ගේ ප්‍රසාදය දිනා ගන්න විකල්ප වලින් වැළකී සිටින්ක එවාගෙම සිතේ සංසුන් බවකින් ජීවත් වෙන්න සිතේ සමාධියකින් ජීවත් වෙන්න එවාගෙම ලෝක ප්‍රේමනාපව ජීවත් වෙන්න සියල්ලම සාක්ෂාත් කරගන්න මෙලොව වශයෙන් පුළුවන් වෙනවා ඒ සූදාම විහරණය පුරුදු කර ගැනීමෙන් එතමනක් නෙමෙයි අප ජීවත් වෙන්නේ ලෝකයේක අවට පරිසරයක රටක ගමට ජනතාවට උදාන ලෞකික ලෝකෝත්තර සෙනසුමක් සලසා දීමට හැකි එකම මාර්ගය විශ්වබම විවරණය පුරුදු කිරීමයි. එනිසා අපේ තාම කරුණාවෙන් සලකා බලන්නට ඕන තමන් සැලසේගෙන ලොව සූපත් වීම පිණිස අත්‍යාවශ්‍ය පිළිවෙත් මඟ විශ්වබම විවරණයයි. නිසා සෑම දවසේම මේ අවධියෙන් පටන් නිඳතනතුරු මේ ගුණාංග අපි ප්‍රායෝගික වශයෙන් පුරුදු කරගන්න අධිෂ්ඨාන කරගනිමු. එවාගෙම උදේ පාන්දර අවදි වෙනකොටම තමා සිහිනුවණේ ආවර්ජන කරගන්න සමාධි මෛත්‍රී භාවනාවෙන් ගත කරන්නට ඕනේ. සෑම ඉරියව්වකම මෛත්‍රී භාවනාව වඩමින් දවසේ කටයුතු යෙදෙනවා. තමාගේ දෛනික කටයුතු වලදීද මෛත්‍රී භාවනා පවත්වන්න පුළුවන්. කරුණා භාවනාව අදිෂ්ඨාන කරගන්න දවසේ ඒ මුළු දවසේම පවත්වනවා. එසේ මුදිතාව උපේක්ෂාව මේ ගුණාංග එකින් එකට දවසෙන් දවස පුරුදු කරගෙන යාමේදී තමාට වැඩි විවේක ගන්න ලැබුණ අවස්ථාවකදී සතියක් දෙකක් හරි මේ භාවනාවේ ධ්‍යාන බාට අර්පණා බාට අපට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ඒ සඳහා අපි විශේෂයෙන්ම බුලර පොහෝ දවසේ අදිෂ්ඨාන කරගා ගනිමු. අද මේ අවස්ථාව වෙනකොට අප විසින් උතුම් සීලස්කන්ධයක් ආරක්ෂා කරගත්ත උපෝසථ දවසේදී එවාගෙම නිත්‍ය සීල උපෝසථ සීල ආදී උසස් කුණ ආරක්ෂා කර ගැනීමෙන් හා දාස පුරා තුන් දෙව සංවර කරගෙන ආගමානුකූලව ජීවිතය ගත කර ගැනීමෙන් මේ අවස්ථාවේ ප්‍රයත් ප්‍රමණය කාලයේ තිස්සේ සූගම ධර්මයේ සම්බන්ධ දහම් කතාවකට සවන් දීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාරයේ මහත්ඵල මහානිසංස වේවා. මේ කුසල සම්භාර ධර්මයේ පරිලෝක සත්‍ය ඥාතීන්ට ජීවත් වන ඥාතීන්ට ආරක්ෂක දිවිරාග මණ්ඩලයට පුතාලි පෙනදා සෑම සත්මකද නවීන තුරා සම්පත් විනස වේවා.